මේලෝකේ හැම ප්‍රේම කතාවක්ම රසන විදියට අවසන් වෙන්නේ නැහැ. සමහර ප්‍රේම කතා විවාහයකින් කෙලවර වන්නේ නැහැ. සමහර ප්‍රේමයේ ප්‍රකාශ කිරීමට යාමේදී ප්‍රතික්ෂේප. සමහරුන්ට තම ප්‍රේමය අහිමි වීදී ප්‍රේමයන් සතු අවස්ථා තියෙනවා. ප්‍රේමය අහිමි වීම විරහව නිසා තියෙනවා. මේ ආකාරයේ වූ ප්‍රේමයෙන් විරහවද මේ ලෝකයේ අඩු වැඩි වශයෙන් පවතී. ප්‍රේමය විරහව කියන දේ සරසවි ජීවිතයේ තුළ නුහුරු පුරුදු අලුත් දෙයක් නන්නේ. එහිදී ප්‍රේමය හා විරහව කියන්නේ සරසවි ජීවිතයට බද්ධ වුණු අංගයක්. ඉතින් මේ වීඩියෝ තුලින් ඔබ හැමෝට ගෙන එන්නේ සරසවි ප්‍රේමියන් ගැන කියන ජනප්‍රිය සිංහලකින් පිළිබඳවයි. හන්තාන සිහිනේ ගායනය පණ්ඩිත් WD අමරදේව සමග මාරියා සිංහවංශ. ගීත නිර්මාණය අරුණ ගුණවර්ධන. ගීපද රචනය ජානක සිරිවර්ධන. මේ පණ්ඩිත් WD අමරදේවයන් විසින් ගායනා කරන ලද අවසන් ගීතයයි. මෙම ගීතයේ හු සමග නවක ගායන පරපුරේ විශිෂ්ට ගායිකාවක් කුමාරියා සිංහවංශ සමග එක්ව ගායනා කරන යුගයේදී මෙම ගීතයේ සත්‍ය කතාවක් ඇසුරු නිර්මාණය කරන ලද්දක් යැයි කියන පේරාදෙණිය සරසවියේ ඇදුරුතු මේ කාසි සුබියක් අතර වූ ආදර කතාව මෙම ගීතයට වස්තු බීජේ වී තිබෙනවා. මෙම සිසුබිය මෙම ඇදුරුතුමා කෙරෙහි සිතෙහි ගුරු ගෝල සෙනෙහසකට එහා ගිය ප්‍රේමයක් ඇති කරගත්තා. ඉතින් මෙම ගීතයට අනුව තම විවාහයේ දෙදරා ගිය තනි වූ ඇදුරුතුමා මෙම සිසුබියගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. මෙම ගීතයේ පුරාවම ඔවුන් දෙදෙනාගේ කතා බහ අලංකාර ගීපද පේලි ලෙසට ජානක සිරිවර්ධනයන් විසින් හැඩගන්වා තිබෙනවා. අපි දැන් ඒ ගීතය ආව Mm-hmm.
ගමන ලැබව පුරවන්නට ගායනය කරුණාරත්න දිවුර්ගණයන් විසින් ගීතරු නිර්මාණය කරුණාරත්න විජේවර්ධන ගීපද රචනය ඉන්ද්‍රසිරි සුරවීර විසින් මෙම ගීතයෙන් කියවෙන්නේ සබරගම සරසවිහේ එක් ප්‍රේම වෘතාන්තයක් පිළිබඳවයි මේ ප්‍රේම වෘතාන්තය සත්‍ය එකක්ද මනාකල්පිත එකක්ද යන්න මට නිශ්චිතව කියව නොහැක මම ගීතේ රස විඳින්නෙකු ලෙස ගීතෙහි අර්ථය මාහඟි වචනෙන් ඔබට විග්‍රහ කර දීමට කැමැත්තෙමි. මෙම ගීතයට අනුව සබරගම සරසවිහි එක් සිසුවෙකු හා තවත් සිසුවියක් අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භනවා. දෙදෙනා කාලයත් සමග පෙම්සුව මිදෙමින් තම අධ්‍යයන කටයුතු කරමින් සරසවිය තුළ ජීවිකාව ගෙන යනවා. පසුව සිසුවා සරසවි අධ්‍යාපන කටයුතු හමාර කර පශ්චාත් උපාධිය කරනවා. සමහර විට ඒ සඳහා ඔහු විදේශගත වන්නට ඇති. පසුව කාලයේ ඇවෑමත් සමග ඔවුන්ගේ ප්‍රේම ගීය විරහ ගීයක් බවට පත්වන්නට ඇති. පසුව මතු කියවෙන සිසුවා පශ්චාත් උපාධිය හමාර කර නැවතම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස වැඩ කිරීමට පැමිණෙනවා. ඒ වන විට තමන් පෙම් කළ යුවතිය සරසවි රැයනේ නිගිල ගොස් ඇත. ඉතින් මෙම ගීතයෙන් ඔහුට තම අතීත පෙම ආවර්ජනය වීම ඔහුට ශෝකය දැනීම මනාව පිළිබිඹු කරයි. අපි දැන් මේ ගීතය අහමු. පුරවන්නට විලිහුල් ඔය ගලා ඇවිත් ආදර කඳු තරණය කර දිහඟක් මද බෙන්ව ගිහින් සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා පහන් තරුව පාවිත් උබන බව පවසන විට පහන් තරුව පාවිත් උබන බව පවසන විට සරසවි රැණින් ඔබ ඉගිල ගිහිල්ලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා දින අප හමුතන නටමුන් පමණකි කඳුලක පෙරදින අප හමුතන නටමුන් පමණකි කඳුලක කඳු අතරේ වලාරුදක ඔබ සැඟවීලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා සමනලවව පුරවන්නට විලිහුල් උය ගලා ඇවිත් ආදර කඳු තරණය කර දෙහදක් මද වෙන්ව ගිහින්
සුවද හදේ රඳවලා යන්න ගිහිල්ලා මේ නගරේ මා ඔබ මුණ ගැසුණු නගරයයි ගායනය සහ ගීතරු නිර්මාණය මවින් පෙරේරා ගීපද රචනය ප්‍රේමකීති දල්විස් මේ නගරේ මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරේ මා ඔබ වෙන් කෙරුණු නගරයයි මෙම ගීතයෙන් කියවෙන නගරය නම් මහනුවර නගරය මා එසේ කීමට හේතුව වනුයේ මෙම ගීතේ පදපේලි කීපයක් අරඹයාය වැව් ඉවුරේ දිය රැලි පෙරසේම බිඳෙනවා රෝගස් පෙල් අප නැතුවත් තව දළුරනවා සරසවි බිම කඳුල් ඇල්ලෙන් එතර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා මේ සඳහන් වැව මහනුවර වැවයි රෝගස් පෙලියක් සහිත සරසවි බිම පේරාදෙණිය සරසවියයි එනම් මේ තැනැත්තාගේ සරසවි ප්‍රේමය ආරම්භුණේද අවසන් වූයේද මේ නගරේදීමයි. තවද මේ තැනැත්තාට සරසවියේ හමු එකට පෙම් සුව විඳි අත්දල් පටලන් රොබ රෝසියා මල් වැටුණු බිම්මත් ඇවිත ගිය. රුගස් යට කොඳුරු මහවැලි ගම් තීරයේ සුව විඳපු යුවතිය සමග අදිනත් ගැනීමට වරම් ලැබී නැත. නමුත් ඇය සමග අත්දල් පටලන්ගේ මාවත්තිගේ අද තම බිරිඳ සමග අතින් අල්ලාගෙන ඔහු ගමන් කරනවා. තම සිත සිඟිති පුතු පැටියා අතේ ඇඟිල්ලක එල්ලී එනවා. දැන් ඔහුට අත් දෙකම මත වහකීම් පැවරී තියෙනවා. දැන් ඔහුට පෙර පරිදි තම යුවතිය සමග අතින් අල්ලාගෙන යෑමට බැරි බව ගීපද පේලි මගින් පේන කිත් අල්විෂූරි මනාව පිළිබු කර තිබෙනවා. අවසන් වශයෙන් මම මේ ගීතය ගැන රූපවාහිනී ඇසුණු කතාවක් ඔබ සමග බෙදා හදා ගැනීමට කැමැත්තේ. එනම් මෙම ගීත රචකයා සරසවි ජීවිතය ගැන අත්දැකීමක් නැති පුද්ගලෙක්. දිනක් ඔහු මහනුවරට පැමිණ නැවත කොළඹ බලා දුම්රියෙන් යන විට මෙම ගීතය රචනා කර ඇති බව කියවෙනවා. ඉතින් සරසවි ජීවිතය තුළ සිදුවීමක් ඉතා තාත්වික අයුරින් රචනා කිරීමට තරම් ඔහු දක්ෂ ගීත රචකයෙක් බව නොරහසක්. අපි දැන් ගීතය හමු. මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි නගරය මා ඔබ වෙන් නගරයයි පෙල අප නැතුුවත් තව දළුලනවා ගවූවිවූරි දියරැල පෙරසේම බිඳෙනවා නුගගසන් පෙල් අප නැතුුවත් තව දළුලනවා සරසවිබිම කඳුරැල්ලෙන් ඉතර පිනෙනවා උපත් එක්ත ආයෙත් මෙහි යන්න හිතෙනවා මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි අතගෙන ගිය වී ඈහා යනවා
ගීති පුතා අත ඇඟිල්ලක එල්ලෙනවා ඔබ අතගෙන ඉයවි යලි සිහි වෙනවා ජීවිතයම හීන එකයි කියා සිතෙනවා මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි හන්තානට පායන සඳ ගායනය අමරසිරි පීරිස් ගීතරු නිර්මාණය ඩැනිස්ටර් පෙරේරා ගීපද රචනය ධම්මික බණ්ඩාර මෙම ගීතයට වස්තු බීජයක් වූ කතාවක් තිබෙනවා එනම් එක් පාසලක එකම පන්තියේ සිටි සිසුවෙකු හා සිසුවියක් අතර වූ ප්‍රේම කතාවකි ඉතාමත් ආදරෙන් කාලය ගෙවූ මේ යුවළ හදිසියෙම තම ප්‍රේම ගීතය විරහ ගීතයක් බවට පරිවර්තනය කරනවා ඊට හේතුව වන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටි මොවුන් දෙදෙනාගෙන් පෙම්බතිය පමණක් සරසවි වරම් හිමි කර ගැනීමයි සරසවි ජීවිතයේ අලුත් අත්දැකීමක් ඒ වෙනම ජීවිතයක් ඉතින් මේ ජීවිතයේ අලුතින් සිය පෙම්බතියට ඇතුළු වීමට ඉඩ ලබා දී පෙම්බතා උපේක්ෂාවෙන් විරහ ගීතිකාව සරිතුමත් කරනවා ඇය තේරීපත්ව ඇති පේරාදෙණිය සරසවියේ ස්වභාව සෞන්දර්යයෙන් මනුනාව උපුටා දක්වමින් ඒ සුන්දරත්වය විඳීමට එම ජීවිතයේ තෘප්තිමත්ව ගත කිරීමට ඔහුගෙන් ලැබෙන ආශිර්වාදය මනාව ගීත රචකයා විසින් රචනා කර තිබෙනවා. සරසවියේදී අලුත් පෙම් ඇරයුමක් ලැබුණහොත් ඊට ධනාත්මකව පිළිතුරු දෙන්නට සිය පෙම්වතියට කරන ඉල්ලීම මහට මෙම පද පේලි දෙක මගින් මනාව පෙන්වනු කරනවා. කුටේ යටින් ඔබ යන කල එපා තනිය දැනේ. ලතා මඩුලු අතවනාවි එපා අහක බලන්න. අවසන් ලෙස තම අතීත පෙම් කතාව අමතක කර මහවැලියට දමා එය ගසාගෙන යෑමට ඉඩ දෙන ලෙස පවසා ගිය ඉතාමත් උත්කෘෂ්ට අන්දමින් ගීත රචකයා විසින් නිමා කරනු ලබයි. මෙම සිදුවීම් සියල්ල දෙස බලා සිට මෙම ගීතය රචනා කර ඇත්තේ එම පන්තිභාර කුරුබවතා යයි කතාවක් පවතී. නමුත් ඔහු ධම්මික බණ්ඩාරයයි කීමට තරම් මා ළඟ සාක්ෂි නැත. අපි දැන් ඒ ගීතය අහමු. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අඳුරු ලලා කල සරසවි බිම තෙමෙන්න අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න උඩ
දෙයටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ලතමනුලු අතවනාවි එපා අහක බලන්න ලතමනුලු අතවනාවි එපා අහක බලන්න මාගෙන මතකය ගුලි කර මහවැලියට දමන් හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අවසන් සටන ගායනය සහ ගීතනු නිර්මාණය වත්මන් ගායන ශිල්පී සංකෝ වික්‍රමසිංහ ගී පද රචනය නව පරපුරේ ගීත රචක මනුරංග විජේසේකරයන් මේ මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ගීතයක් පේරාදෙණි සරසවි මූලික කරගත් සරසවි ප්‍රේම කතාවක් ඇසුරු නිර්මාණය වූවකි මේ විරහව කැටි කරගත් ශෝකාන්ත ගීයක් මම මෙහි දර්ශන පෙළ ආරම්භය මෙම ගීතය ගැන ඔබට මාහැඟිතේ පැහැදිලි කර දීමට කැමැත්තෙමි පේරාදෙණි සරසවියේ ස්වභාව සෞන්දර්ය ප්‍රධාන අංගවන අන්තාන්‍ය කඳු වැටිය මහවැලි ගම් තීරයේ සරසවි උයන පිළිබඳව සිහි කිරීමට ගීත රචකයා අමතක නොකර ඇත සිය කුණුදුල්පෙන් බෙදා හදාගත් පෙම්මතා තුරු සෙවනක අනියම් පෙමක් විදුණු බව ඇය දැන අඳුනගන්නේ තමා විසින් ඔහුට තෛය කළ සෙරප්පු කුට්ටමෙන් නමුත් සෙරප්පු ජෝඩුව යුවලක් කුඩයක් තුරු සෙවනක් අසල ලතා මඩුලු අසල තිබුණහොත් ඒ ළඟින්වත් ගමන් නොකිරීම සරසවි උපසංස්කෘතිය අංගයකි සිය ප්‍රේම මාලිගාව කඩා වැටුණු ඇය කර කියා ගැනීමට දෙයක් නොමැතිව එතනින් ඉවතර දිව යන්නේ තමා කළ වරද ගැන පසුතැවිලි වෙමින් උමතු වී ඔහුද ඈ පසුපස හඹා ගොස් සිය වරදට සමාව ගැනීමට නේවාසිකාගාරයේ ඈ සිටින කාමරයටද ඇතුළු වන්නේ පසුව ඔහු දකින්නේ සිය කේශ කල්යාණීය පිහියකින් කපාගත් ඇය බිම හිඳ හඬන අයුරුය ඈ කෙස් වැටිය කපා ගන්නේ සිදුවීමෙන් ඇති වූ මානසික පීඩනයටද ගිහි ජීවිතෙන් සමුදීමටද යන්න මට ගැටලුවකි අපි දැන් ඒ ගීතය හම් අවසන් වරට කළ පෙම් සටන ළඟමා පෙරදුනේ අවසන් වසර මහා ගෙව්ව පෙම අවසන් වුනේ සරසවි උයන තනි වූ දිනක මා එහි තනි වුනේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිඳන් කළේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිඳන් කළේ හදට රාගී සුවඳ තලු දැම්මා නිති වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳී නුඹ කපෙමට මාතුන් දුකම දැන්මා විඳවමි නුඹ කපෙමට මාතුන් දුකම දැන්මා විඳවමි
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පෙරදුනි අවසන් වසර මහා ගෙව්ව පෙම් අවසන් වුනේ සරසවි උයන තනි වූ දිනක මායෙහි තනි වුනේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිඳන් කළේ සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කරේ මල් වර නැකත වැරදී උන්න ඇය හා මා දැනි සංවර සසර ළඟ මා නිරය නැව් සනය සේමා තුටුව නුබටම එරෙහිවී තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පෙරදුනේ අවසන් වසර මහා ගෙව්ව පෙම අවසන් වුනේ සරසවි උයන තනි වූ දිනක මායෙහි තනි වුනේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ කඳු මුදුන සිසාරා ගායනය පණ්ඩිත් ඩබ්ලිව් අමරදේව ගීතරු නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගීපද රචනය විජේ රාමනායක මෙම ගීතයත් පේරාදෙණිය සරසවිය වූ ප්‍රේමයක් අරඹයා රචනා කරන ලද්දකි එම ගීතය ආරම්භ වන්නේද හන්තානෙ කඳු වැටියේ සිසිල් පවන පිළිබඳව සඳහන් කරමිනිය සරසවි බිමට පතිත වන හිරිපොද වැස්සේ හා තුරුසෙවනේ මල් කැටයම් වල විදි සුවය අද හීනයක් වැනිය එම අතීත මතකය දීර්ඝ සයුරක් වැනිය ඉතාමත් නිෂ්කලංක කඳු වැටි වලින් වට වූ පසකින් සුන්දර මහවැලි ගංගාව ගලා බසින සරසවි විමෙහි එදා ඔවුන් පැතු පැතු අද ඉකි බිඳමින් හඩන බව ගීත රචකයා මනරම් මයුරින් රචනා කර තිබේ ගීතයේ පදපේලි ඉතා සංයමෙන් අසන විට මෙම ගීතේ අතීත පෙම් මතකයන් ආවර්ජනය කරමින් කනගාටුවට පත්වීම මනාව පිළිබිඹු කරයි. අපි දැන් ඒ ගීතය අහමු. හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් සරසවි පායේ මල් කැටයම් සෙවනේ සිරිපොද වැසසේ නැගුණු සතුටු රළ මිරිඟු සයුර විනි අතීතයේ මිරිඟු සයුර විනි අතීතයේ හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම්
අතරේ මහවැලි ගං ඉවුරේ අත්තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අන්තානී කඳු මුඳු නැසිසාරා පවනක් වී එනිනම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් හන්තාන දෙසින්නේ ගායනය කරුණාරත්න දියුල්ග ගීතරු නිර්මාණය ගුණදාස කපුගේ ගීපද රචනය සුදත් ගාමිණී බණ්ඩාර හන්තාන දෙසින් වෙන මුදු සීත සුලං රැලි පළොම්පද පේලියෙන්ම මේ කුමන සරසවියක ප්‍රේමයක් අනභය රචනා කරනට ගීතයක් දැයි හඳුනා ගැනීමට අපහසු වන්නේ නැහැ. මෙම ගීතය විරහව කැටිකරගත් ශෝකාන්ත ගීයකි. සරසවිය ඉගෙනුම ලබන සමයේදී ඔහු සිය පෙම්වතිය සමග හන්තාන අරණේ සීතල සුලගේ පහස විඳමින් දල්වන ලද පිවිතුරු ප්‍රේමේ නම් වූ පහන අදටත් නිවී යාමට ඉඩ නොදී රැකගනිමින් පවතී. එදා පෙම්සුව විඳී මහවැලි ගං තීරයේ අද ශෝකයෙන් වැළපී. තවමත් ඔහු එම ගං ඉවුරේ වැලිපාර දිගේ හවසට ඇවිද යමින් තම අතීත පෙම සිහි කරන බව ගීත රචකයා මනාව පැහැදිලි කර තිබේ. එදා අයත් සමග වැවරවුමේ සිට දනදා පෙරහැරේ සිරිනැරඹූ ඔහු අදහි හුදකලා වී ඇත. නමුත් ඒ සෙනඟ අතරේ කොතැනක හෝ අතීත පෙම සිටනු ඇතැයි ඔහුගේ සිතෙහි අහිංසක ප්‍රේමණීය වූ බලාපොරොත්තුවක් තවමත් ඇති බව මනරම් වූ ගීපද රචනයනුත් කරුණාරත්න දියුල්ගණයන්ගේ ගීත රසයනුත් අලංකාරෝ පිළිබිබුවේ. මෙහිදී ගුණදාස කපුගේ ශූරීන්ගේ සංගීත සංයෝජනයත් අමතක කළ නොහැක. අපි දැන් ඒ ගීතය අහමු. සීත සුලං රැලි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරතින් දැල්ලු මං බොහොම ප්‍රවේසම් කරගන්නම් හන්තාන දෙසින් එන මුදු සීත සුලං රැලි ඔබ තාම හොඳින් හඳුනනවා නම් පාන ඔබේ සුරතින්දලු මං භූමත වේ සම්කරගන්නම් පුරුද්දට දෝමන්දා ගංගාව සෝකයෙන් වලපෙනවා සංසාර පුරුද්දට දෝමන්දා ගංගාව සෝකයෙන් වලපෙනවා මං තාම මහවැලි ගං යුරේ පාර දිගේ හවසට යනවා හන්තාන දෙසින් එන මුදු සීත සුලං රැලි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරතින් දැල්ලු මං බොහොම ප්‍රවේසම් කරගන්නම්
අද මාමේ වැවරවුනේ දලදා පෙරහැර සිරි නරඹනවා තනි වී අද මාමේ වැවරවුනේ දලදා පෙරහැර සිරි නරඹනවා මා සෙනඟ අතර ඔබ කොතැනක හෝ එහිහිනිනු ඇතැයි නිකමට හිතෙනා හන්තාන දෙසින්නේ මුදු සීත සුළං දැලි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරතින් දැල්ලූ මං භූම ප්‍රවේසම් කරගන්නම් සබියේ දිහට විතරයි හමුවන්නේ ගායනයේ හා ගීතක් නිර්මාණය ආචාර්ය දයාරත්න රණතුංග ගීපද රචනයේ ශ්‍රී සමන් විජේතුංග සරසවියේ දිහට විතරයි හමුවන්නේ මෙම පද පෙළිය මගෙන් බෙම්ජුවල සරසවියේ ගෙවූ කාලය හෙටින් අවසන් වන බව මට හැඟේ එසේ හෙයින් සරසවියේ දී විදි පෙමද හෙටින් නිමා වනු ඇත එම දුක දරා ගැනීමට නොහැකිව බෙම් කුමරිය දෙනත කඳුලින් පුරවා හඬන බව ගීතයේ දෙවන පද පෙළියෙන් මා හට ඒත්තු ගන්නවායි. මෙම ගීතයෙන් හන්තාන කඳු ගැටිය මහවැලි ගම් තීරයේ ඉස්මතු කරන නිසා මෙම ගීතයත් පේරාදෙණිය සරසවිය ආරම්භය රචනා කරන ලද විරහ ගීයකි. මොරසූරණ වැස්සේ පෙම් යුවල තනි කුඩයකට වී දොඩමළු වී සිටි අයුරු මැවි පෙනෙන බව ගීතේ පසක් කරයි. එදා ඔබේ දෙතොල් වලින් කොමල පාමින් මුකුළු සිනානං උල්මින් මහවැලි අරණේ සපු සෙවනක සිටි අයුරු මතකදැයි පෙම් කුමරා සිය පෙම් කුමරියගෙන් පැනයක් අසයි. මාරයක් ගෙල පැනද ඇව කැන්දන් යාම ඔහුට උරුම වුණේ සිහිනෙන් පමණකි. ඉතින් ඒ ගැන සිතමින් නාඩන් ලසඳේ යැයි පවසමින් ගීතය විරහව කැටි කර ගැනිමින් නිමා කරනු ලබයි. අපි දැන් ඒ ගීතය හමු.
ඉරුණු රජධානී මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ හන්තාන කඳු වැටිය ගායනය අමරසිරි පීරිස් ගීතරු නිර්මාණය ඩැනිස්ට පෙරේරා ගීපද රචනය උපාලි මල්දෙනිය මෙම ගීතය අසන විට පළමු පද පේලියෙන්ම මෙය කුමන සරසවියක ප්‍රේම වෘතාන්තයක් උපමා කොට රචනා වුණු ගීතයක් දැයි හඳුනා ගැනීමට අපහසු වන්නේ නැත ගීතයේ පරිදි හන්තාන කඳු වැටිය මහවැලිය හා සරසවිය තිබු තුරු වදුළු වෙනසක් නොවී එදා මෙන්ම පවතී නමුත් අද ඔබත් මමත් දෙතැනකට වී ඇත එදා ඔවුන් පෙම්බස් දෙඩු ලිය මඩුළු යට අද වෙනත් පෙම්මතුම් පෙම්බස් දොඩ එදා ඔවුන් සමග සිටි අවන්හල දෙසුම්හල පුරුදු ලෙසම බලා සිටි සිව්වසක් වූ ඔවුන්ගේ අතීත පෙම අද මේ සරසවි බිමේ සැඟවී ගොස් ඇත නමුත් ඒ යළි යළිත් මතකයට නැගේ එම නිසා නෙතට නැගෙන කඳුළු කෙසේ හෝ මහත් වෙහසක් දරා සංගවන්න උත්සාහ කළද එය අසාර්ථක වන බව පවසා ගීත රචකයා විදහව කැටි කරගනිමින් ගීතය අවසන් කරනු ලබයි අපි දැන් ඒ ගීතය හමු තන කඳු වැටි එදා වාගේ අදත් මහවැලිය පුරුදුසේ ගලා යාවි හෙටත් සරසවියේ තුරු වදුළු මිලින වීනේ තවත් හේත් නද කුමරියේ කොහිද මා කොහිද පෙම් වදන් දෙඩුලිය මනුලු යත
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා අප සමග නිදා සිටි පවන් හල දෙසුම් හල පුරුදු සේවලාගෙන ඉන්නවා හන්තාන කඳු වැටිය එදාවාගේ අදත් මහවැලිය පුරුදුසේ ගලායාවී හෙටත් සරසවියේ තුරු අදුළු මිලින වීනෑ තවත් ඒත් අද කුමරියේ ඔබ කොහිද මා කොහිද ඇති සිව්වසක අතීතය යළි යළිත් මතකයට නැගෙනවා මහත් මෙහෙ සකුදරා සඟවන්නටත් කළත් නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා හන්තාන කඳු ඇටිය එදාවාගේ අදත් මහවැලිය පුරුදුසේ ගලායාවී හෙටත් සරසවියේ තුරු අදුළු මිලින වීනෑ තවත් ඒත් නද කුමරියේ කොහිද මා කොහිද හන්තාන කඳු පෙළ ගායනය ගීතර නිර්මාණය හා ගීපද රචනය භද්‍රජි මහින්ද ජයදිලකයන් විසින් මෙම ගීතයත් පේරාදෙණිය සරසවිය මුල් කරගෙන රචනා කරන ලද විරහ ගීතකි ගීතය වේග රිද්ම තාලයකට ගායනය හා වාදනය කරන නිසා මෙහි විදහව මාහට නම් එතරම් ඉස්මතු වී නොපෙනුනි. නමුත් ගීතය ඉතාමත් කන්කලිය. හන්තාන කඳු පෙළට පෑයු සඳ පිනිවැස්සට තෙමෙන සරසවි බිම ගං තීරය ආදී විචිත්‍රවත් ස්වභාව සෞන්දර්යයේ අංග පිළිබඳව වර්ණනා කිරීමට රචකයා අමතක නොකර ඇත. පෙම්වතා සිය විරහ වේදනාවට හැඬීම පට්ටිත්තෙහුගේ නාදයට සමකිරීම ඉතාමත් අලංකාරය. නැවත ඈ නොයෙන බව පවසමි. ඉතාමත් විචිත්‍ර වූ ස්වභාව සෞන්දර්යයේ අංග මනාව විස්තර කරමින් ගීතය රචනා කර ඇත. අපි තවදුරටත් කතා නොකර ගීතය සීතයි එන්න යලි පියඹා
පට්ටිතු ගොම්මන්නාඳුරට පියවීදෝ විරහාගීය මගේ ගයනවදෝ මාසනසන්නට හඬනවදෝ යන්නට මට නම් බෑ ඇසරසාවියට ඉන්නේ නෑ ගඟ ළඟ පෙම්මඟ පාළු වෙලා මල් පෙති පෝරදී මලින වෙලා කොයිද මගේ රං කිරිල්ලි ඇයිද ගියේ ඉගිල්ලි මාමෙහි හැරදා ඇතයි ඔබ ගියේ දුර ඇතයි නිවහන මගේ සීතයි එන්න යලි පියඹා අවසාන ගීතුන තරමක් මාහට විශේෂ වන්නේ මක් නිසා දෙයක් එම ගීත තුනම එකම චිත්‍රපටයක ගීත වන බැවිනි. එම චිත්‍රපටය හන්තානය කතාව නම් වේ තිරගත වී ඇත්තේ 1969 වර්ෂයේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සුගතපාල සෙනරත් යාපා විසින්. නිෂ්පාදනය යසපාලිත නානායක්කාර. තිර රචනය ආචාර්ය ධර්මසේන පතිරාජ, බර්ටි ගුණසේකර සහ බර්ටි ජයසේකර. මෙම චිත්‍රපටයේ පේරාදෙණිය සරසවි වූ ප්‍රේම වෘතාන්තයක් පාදක කරගෙන නිර්මාණය කරන ලද්දකි. මෙහි ප්‍රධාන චරිත තුනකි. ඒ අනුර, සුභද්‍රා හා බන්දු යන අයවරුන් වේ. මෙම චරිත තුනට පණ පවුණු ලබන්නේ පිළිබෙලින් ටොනි රණසිංහයා, ස්වර්ණා මල්ලවආරච්චි හා විජය කුමාරතුංග යන රංගන ශිල්පී ශිල්පිනියන්ය. 60 දශකයේ පේරාදෙණිය සරසවි වූ සොඳුරු සිදුවීම්, ශිෂ්‍ය නිදහස, සිසුන්ගේ චින්තනය හා විලාසිතා චිත්‍රපටය තුළින් පුළුල්ව විදහා දක්වයි. ඔබත් මෙම චිත්‍රපටය නරඹන්නට කියා මයිල්ලීමක්ද කරනවා. අපි දැන්නේ ගීත තුන වෙතට යමු. මහගිරි අරණේ, ගායනය නන්දාමාලනී විසින්, ගීතරු නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරිගේ මදාස, ගීපද රචනය ධර්මසිරිගම්ගේ. මෙම චිත්‍රපටයේ සුභද්‍රා නම් තරුණිය අනුර නම් තරුණයාට කැමැත්තක් දක්වයි. එහෙත් අනුරගෙන් ඇයට ධනාත්මක ඉඟියක්වත් නොලැබේ. නමුත් බන්දු නම් තරුණයාද සුභද්‍රාට ලැදියාවක් දක්වයි. එම සිදුවීම ගීතයේ මනා උපමාවකින් ගෙනහැර පාමින් දක්වනු ලබයි. බඹරෙකු මළ වෙත බැල්ම හෙලායා, බඹරෙකු සුළඟට සිත හකුලාය. මට මෙම චිත්‍රපටයේ සියලු සිදුවීම් විස්තර කිරීමට නොහැක. මෙම ගීතයේ සුභද්‍රාට ඇතිවීම ගැටලුව මනාව විචාරයමින් රචනා කරන ලද්දකි. අපි දැන්නේ ගීතය. සරා සුඳුරු මල්, ගායනය වික්ටර් රත්නායක හා නන්දා මාලනී විසින්, ගීතරු නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, ගීපද රචනය සුගතපාල සෙනරත් යාපා හා මහගම සේකරයන් විසින්. මෙම ගීතයට පසුබිම් වන්නේ සුභද්‍රා හා අනුරගේ පෙම් කතාවේ ආරම්භය සනිටුවන් කිරීමයි. මේ වික්ටර් රත්නායකයන් ගායනා කරන පළමු චිත්‍රපට ගීතයයි. මෙම ගීතය අනුර හා සුභද්‍රාගේ සිතෙහි ඇති උන්මාදනීය වූ යොවුන් ප්‍රේම සංකේතවත් කිරීම උදෙසා රචනා කර ඇත.
ඉතාමත් අලංකාර වූ පදපේලි මගින් ගීතය අසන්නාට කන් කලුවන අන්දමින් රචනා කිරීමට ගීත රචකයින් දෙබර උත්සුක වී ඇත. අපි දැන් ගීතය දෙරණ සරා ගායනය මහාචාර්ය සනත් නන්දසිරි ගීතනු නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගීපද රචනය සුගත පාලසේනරත් යාපා මෙම ගීතයේ චිත්‍රපටයේ අවසානය සනිටුහන් කරයි තවද මෙම ගීතයේ අලුත් ප්‍රේම ජවනිකාවකට මුලසුන තබයි ඒ සුභද්‍රා විසින් අනුරහට විරහ ගීතිකාවක්ද බන්දුහට ප්‍රේම ගීතිකාවක්ද උරුමු කර දෙමි චිත්‍රපටයට අනුව බන්දු විසින් ගායනා කරන මෙම ගීතය සුභාද්‍රාගේ සිතෙහි බන්දු කෙරෙහි ආලයක්ද ඇති කරයි. අසන ප්‍රේක්ෂකයාටත් මෙම ගීතය පිළිබඳ ආලයක් ඇතිවනවා නුනුමානයි. ඒ ගීපද රචකයාගේ කුතහස්ත වූ හැකියා මහිමේනි. අපි ඒ ගීතය අහමු. සිංගීති දොලක සිහිල වේ
දසක වෙලෙන සිහිනි වැලක පහස ලබන්නේ සදාතනික සිහින ලෝවක මාතනි වෙනවා සිතුම් මල් ගවතා මහෝදයෙන් කඩුලු දොරින් දොරට වඩින්නේ මාවට කොට ආදරයේ රටාවියන්නේ සඳුන් කලා